අයිබන් කියලා පිළිගන්න ශ්‍රී ප්‍රේස් channel එකට අද මම ඔයාලට හදලා පෙන්නන්නන්නේ රෝස් පාන් එකක් කොහොමද හරි ලේසි හදන්න කියලා. හැබැයි රෝස් පාන් එක කිව්වට අපි වීඩියෝ එකක් කරලා දිනා රෝස් පාන් රෝ වීඩියෝ එකක්. ඒනට ඒක පොඩ්ඩක් සද්දය ඒනම් රූප රාමුල පැහැදිලි තරක් නැහැ කියලා ගොඩක් කට්ටිය කියනවා ආයෙ කරන්න කියලා. ඉතින් ඒකෙන් තමයි මේක ආයෙ කරන්න පෙන්වෙන්නේ කොහොමද හරි ලේසි කරන්න කියලා පැහැදිලිකම් ඔක්කොම හදලා අපහදලා තියෙනවා. ඉතින් මම ඒක නම් පාවිච්චි කරනවා අර රෙසිපි වගේම තමයි පිටි ග්‍රෑම් 500යි ඊස් ග්‍රෑම් 7යි සීන් ග්‍රෑම් 7යි ලුණු ග්‍රෑම් 7යි එළවලු ඔයිල් නැත්තම් අපිට ගන්න පුළුවන් ඔලිව් ඔයිල් නැත්තම් බටර් ග්‍රෑම් 7යි මදක් උණු වතුර මිලිලීටර් 300යි මේ ගොඩක් අවශ්‍ය නැහැ රසේ කාලට සීතල කාලට තමයි ගොඩක් අවශ්‍ය වෙන්නේ මොකද පිපෙන්න වෙලා යනවා ඉතින් ඉස්සෙල්ලම අපිට කරන්න තියෙන්නේ ඊස්ට් එක මේ වගේ භාජනයකට දාලා ඊස්ට් එක අපි පොඩ්ඩක් වතුර භාගයකට දාලා දිය කරගන්නවා අපි මොදිය කරගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ මේ වගේ දාලා දිය කරගන්නවා අනික මම ඔයාලට මේ සැරේ පෙන්නන්නේ අතින්ම හදන විදිහයි මොකද මැෂින් නැති කට්ටිය ඉන්නවා මැෂින් එකක් නැත්තම් කරන්න නැහැ මැෂින් කැඩුණා ප්‍රශ්න වෙනවා ඉතින් ඒකෙන්ද මම අතින්ම කරන දේ පෙන්නනවා හරිම ලේසියට දැන් මේ විදිහට අපි ඊස්ට් එක උඩට අතින් දිය කරගන්න මේ විදිහට ඔයාලට වික්ස් එක පාවිච්චි කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ නැත්නම් මම අතින්ම කරන්න ඕන නැද්ද මොකද මේ අතම තමයි මම පාවිච්චි කරන්නේ වික්ස් අනන්නත් ඉතින් ඒකෙන්ද අත හොඳට පිරිසිදු කරන්න තියෙන්නේ ඉතින් මම මේ විදිහට ඊස්ට් එක දිය කරගන්නවා ඒ දිය කරගන්න අතරේ මේ විදිහට තියලා මම මගේ ලුණු එක සීක එක ඊට පස්සේ අපේ ඔයිල් එක මෙහෙට දාගන්නවා දාගෙන පොඩ්ඩක් ඒක හැමතැනට වැන්න මේ විදිහට අතින්ම මිස් කරගන්න මේ විදිහට දැන් මම මේ අතින්ම තමයි ඔක්කොම අත පෙන්නන්නේ මම ඔයාලට කිව්වා වගේම මොකද ඒක ගොඩක් වටිනවා ඕකේනට කරන්න පුළුවන් නැත්තම් මේක නිකායින් හන්ද කරන්න මැෂින් එකක් නැත්තම් ඉතින් මේ විදිහට දාලා දැන් මම ඊස්ට් එකත් මේ විදිහට දාගන්නවා දාගෙන දැන් අර වතුර තව ඉතුරු වතුර ටික මේ විදිහට දාලා එක හොදා ගන්න. මොකද ඊස් පොඩ්ඩක් හරි තියෙනවා. ග්‍රෑම් 7යි හරියටම ගන්නෙ. ගොඩක් ගන්න. ගොඩක් තව ඊස් ගොඩක් වැඩියෙන් දානවා. ඉතින් වැඩියෙන් දාන්න නැතුව මම මේ රෙසිපි ගන්න හරියටම මේ විදිහට ගත්තා. ඉතුරු වතුර ටිකක් දැම්මා. දැන් ඉතුරු ප්‍රශ්නයක් වෙන්න බාගෙන්න එපා. හරියටම මිලිලීටර් 300 ගත්තොත් මේ විදිහ රෙසිපි ගත්තොත් අතේ එලෙන්නේ නැතුව හරියටම හදා ගන්න පුළුවන්. දැන් මේ විදිහට අපි අන්නවා. උලියක් කරනවා. මේක අපි අරලා ඉවරලා බෝල් එකේ තියලා මේ විදිහට ක්‍රිම් ක්‍රිම් එකකින් හරියට දරදි ගැලක හරි වහලා පෑයක් විතර තියන්න පිපෙන්න. ඒක ගොඩාක් ගොමුනායි මොකද පිපුරු තරම් තමයි හොඳ මේ විදිහට. මේ විදිහට අපි අතෙන් මිස් කරන බායෙන්ද දැන් නැමේ ඔක්කොම ගැලවෙනවා හරියටම ඇනනකොට. මොකද මේ රෙසිපිය හරියටම හැමදේම ගත්තා නම් පිටි ග්‍රෑම් 500යි වතුර ග්‍රෑම් 300යි. ඒක හරියටම මතක තියාගන්න. ඊස් ග්‍රෑම් 7යි ලුණු ග්‍රෑම් 7යි තෙල් ග්‍රෑම් 7යි. බලන්න මෙන්න මේ විදිහට අනාගෙන යනකොට දැන් මේ හරියටම ඔක්කොම දැම්මනම් ඒ වතුර ගානයි බටර් ගානයි පොඩ්ඩක් ඇලෙනා නෑ. දැන් මේක අපි පැත්තකින් තියලා මේ ටවල් එකත් පැත්තකින් තියලා අපි මේ විදිහට පිටි පොඩ්ඩක් මේකට ගියාගෙන මේසෙ තියාගෙන පොඩ්ඩක් උතර නීට් කරන්න ඕනේ. මොකද අර ඩෝ එක රත් වෙන තරමට තමයි ඩෝ එක පිපෙන්න ඉක්මන් වෙන්නේ. මේ විදිහට යන අපි මේ විදිහට ඉස්සරහටයි මේ විදිහට නීට් කරන පොඩ්ඩක් විනාඩි 5ක් පමණ වැඩි කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. මොකද හොඳට ඇල්ලලා තියෙන්නේ. මේ නීට් කරන හැටි තමයි ඔයාලගේ පාරක් හොඳට පිපිලා ලස්සනට එන්නේ. ඉතින් මේවා ටේබල් එකත් ඔයාලා මතක තියාගන්න හොඳට ක්ලීන් කරන්න ඕනේ. මේ වගේ දේවල් පාවිච්චි කරනකොට මම මේ ටේබල් එක හරියට හැම වෙලේම මේ වගේ දේවල් පාවිච්චි කරනන්ද මම හොඳට පිරිසිදු කරලා තියෙන්නේ. මෙන්න මේ විදිහට අපි මේ විදිහට ඩ්‍රෝ එක හදාගත්තා. දැන් මේ විදිහට අපි නීට් කරගත්තා විනාඩි 8ත් 10ත් අතර. ඊට පස්සේ අපි මේ වගේ බෝල් එකකට දාලා ක්ලීන් පින් එකකින් නැත්තම් තත්ත්වෙත රෙදි කෑල්ලකින් මම වරට ගියා මේක හොඳට සීල් වෙන්න. වහලා තියන්න ඕන පැයක් පමණ. මේ විදිහට දරහෙට පැයක් පමණ තියලා බලමු. දැන් බලන්න අපි පැයකට පමණ පස්සේ මේ වගේ තමයි අපේ ඩෝ එක පිපිලා තියෙන්නේ. ඉතින් අපි ඊගාට කරන්න තියෙන්නේ මම මේ වගේ ටින් දෙකක තමයි හදන්නේ. දැන් ඔයාලා දන්නවා රෝස් පාන් හදන්නට ටික ලොකු උස ටින් තියෙන්නේ. ඉතින් අපිට හොයාගන්න අමාරුයි. පාන් හදන ටින් එකේම තමයි මම හදලා පෙන්නන්නේ. ඒකට දැන් මම තෙල් ටිකක් තියලා බලමු. ඒ තෙල් ටික අපි පින්සලකින් ඉස්සෙල්ලම ගාගෙන ඉන්නවා මේ විදිහට හොඳට. නැත්නම් ඔයාලට රෙදි කෑල්ලක් පොගලා තෙල් ටික ගා ගන්න පුළුවන් පින්සලක් නැත්නම් මේ වගේ අපි හොඳට ගන්න තෙල් ටික. ඊට පස්සේ අපි කරන්නේ අපි පාන් ටිකක් මේකට
යාගෙන මේ විදිහට මේ වගේ අපි ඩෝ එක ගන්නවා. අරගෙන මේ පොඩ්ඩක් අපිට පොඩ්ඩක් ආයෙ නීට් කරගෙන බලමු. මේ පොඩ්ඩක් මෙහෙම කරගෙන හෝල් එකක් අපි හදාගෙන මේක අපි ඔයාලට මේ වගේ උපකරණකින් පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් පිහියක උනත් පුළුවන්. මේ වගේ හැම දෙයක් දෙකට කපා ගන්න. මොකද අපි පා අච්චු දෙකක් තියෙනවා. ඒකට දෙකට කපාගෙන අපි මේකෙන් හතර අටක් හදනවා. එතකොට මේක අපි මේ වගේ හතරකට කපා ගන්නවා. දැන් මේ වගේ අපි අටකට හදාගත්තා. ඉතින් ලොක් ගොඩක් වැඩි තියෙනවා නම් එක ඔයාලට එකෙන් පොඩ්ඩක් අනිකට දාගෙන මේ වගේ නමගෙන අපි මේ විදිහට ඉස්සෙල්ලම බෝල අට හදා ගන්නවා. දැන් මේ විදිහට අපි එක සමාන අටක් හදාගෙන තියෙනවා. ඒ කියන්නේ හතර හතර පාවිච්චි කරන්න. ඊට පස්සේ අපි එකක් ඉස්සෙල්ලම මේ විදිහට තුනී කර ගන්නවා. අර බලන්න පුළුවන් මේ විදිහට තුනී කරගෙන අපි මේ විදිහට නමා ගන්නවා පොඩ්ඩක්. මේ විදිහට නමාගෙන මෙන්න මේ විදිහට මෙන්න මේ ආකාරයට නමාගෙන මේකට දා ගන්න. මේ විදිහට ඊළඟ එකත් අපි මේ විදිහට තුනී කරගෙන විදිහට නමාගෙන මේ විදිහට තියාගන්නවා. ඊට තව දෙකක් මැදින් තියාගන්නවා. මේ විදිහට අපි මේ ට්‍රේ දෙකම හදාගමු. මේක දැන් මෙන්න මේ විදිහට අපි ටින් දෙකටම මේ විදිහට අටක් හදාගෙන දාගත්තා. දැන් මම ඔයාලට මේක ටිප් කියලා දෙනවා කොහොමද හරියම ඊසියර් කරගන්න පුළුවන් විදිය. මුලින්දම කරපු විදිය පිළිවෙලට ඊස්ට් එක පොඩ්ඩක් දිය කරගන්න. ඩෝ එකට දාන්න ඉස්සෙල්ලා ලුණුයි ඊසුයි එකට දාන්න බෑ. හැමුණුත් එහෙම අපේ ඩෝ එක ලොකුවට පිම්බිලා එන්නේ නැහැ. ඒක දෙවෙනි එකක්. ඊට පස්සේ පෑක් පමණ අපි වහලා හොඳට වහලා එයාගේ යන්නතු වෙන්න වහලා තිනවා. වහලා තියලා තමයි ගන්න යනවා ගුණාට පස්සේ. ඊට පස්සේ මේ වගේ අටක් හදාගත්තා. ඊට පස්සේ මම තව දෙයක් පෙන්නනවා. මේ ගොඩක් කට්ටිය පෙන්වන්නේ නැහැ වීඩියෝ වල පෙන්වන්නේ නැහැ කොහොමද කරන්න කියලා. බටර් තේ හැන්දක් මේ වගේ නුර අරන් තියනවා. ඊටු අපේ තේ හැන්දි භාගයක් විතර තෙල් තියනවා. ඒ ටිකත් මේ විදිහට දාලා ඊට පස්සේ එක තේ හැන්දක් පමණ පාන් පිටි තේ හැන්දි භාගයක් පමණ මේ විදිහට දාගෙන දැන් මේක අපේ අර පින්සලෙන්ම හොඳට මිස් කරගන්නවා. මිස් කරගෙන ඉඳන් දැන් අපි මේකේ අර හැම බෙඩ් හදාගත්ත එකම මේ විදිහට හොඳට ගා ගන්නවා. විදිහට මේ විදිහට. ඉතින් මේකෙන් හොඳ රසකුත් තියෙනවා, ලස්සන වර්ණයකුත් තියෙනවා. උඩ අර මේ අපි පාංගෙදි දැන් රෝස් පාංගෙ උඩ නිකන් කරවලා වගේ හොඳ ලස්සන හය රසක් වර්ණයක් කොමෙනවා. මේ විදිහට අපි ඔක්කොම ටික මේ විදිහට ගා ගමු. දැන් මේ විදිහට අපි බටරුත් දාගා ඒ මික්සර් එකත් දාගත් ගාගත්තා. ගාගෙන අපි ආයෙත් මේ විදිහට ෆිල්ම් පිම්බෙන් වහලා හොඳට ටයිට් වෙන්න වහලා ඒක පොඩ්ඩක් ඔතෙන් නැති වෙන්න වහලා පෑක් පමණ දින. එතකොට මේක අනිවාර්යෙන්ම ඩබල් වෙනවා. ඊට පස්සේ තමයි අපි අංශක 170ට විනාඩි 30 35 අතර අවන් එකේ දාලා බේක් කරගන්නේ. ඉතින් මේ ඒකත් ප්‍රී හීට් කරන්න ඕන අනිවාර්යෙන්ම. අවන් එක ප්‍රී හීට් කරපු අවන් එක පාවිච්චි කරන්න නැත්නම් එක පාට අවන් එක දාන්න එපා. මොකද ඒක තියෙනවනේ. දැන් මේක ඩබල් වෙනවා. මම ඔයාලට පෙන්නන්නම් පෑකින් පවල කොහොමද ඩබල් වෙලා තියෙන්නේ කියලා. දැන් බලන්න ඩබල් වෙලා තියෙන අපි දාපු මේ වගේ රෝල් 8ක් අපි දැම්මා හතර හතර. ඉතින් මේක ඩබල් වෙලා තියෙනවා. දැන් අපි මේක කොයි ක්ලිප් එක අයින් කරලා මේ විදිහට දැන් අපි මේක අවන් එකේ බේක් කරගමු විනාඩි 35 40 අතර අංශක 170ට. අවන් එකට දාන කොටත් ඔයාලා දාන්න ඕනේ උඩම දාන්න එපා. මැද එකට වගේ දාන්න. මැද ට්‍රේ එකට දාලා දාන්න. මොකද උඩම දැම්මොත් කරවල විතර වෙන්නේ. උඩ කරවලව හරියට වෙන්න. ඉතින් අපිට ලස යටත් හොඳට රෝස් වෙලා තියෙන්න ඕනේ. ඉතින් ඒකෙන්ද අපි මැද රැක් එකට දාලා 170ට විනාඩි 30 40 අතර දාලා බලමු. දැන් බලන්න විනාඩි 35කට පස්සේ මෙන්න මේ වගේ තමයි අපේ රෝස් පායක බේක් කරලා තියෙන්නේ. දැන් අපි බලමු එළියට නම් කොහොමද තියෙන්නේ කියලා. මේක හරියම රස්නේ ඔයාලා ගන්නකොට පොඩ්ඩක් බලාගෙන හොඳ ටවල් එකක් හොය ගන්න. දැන් බලන්න මේ විදිහට අපි අනිත් පැත්ත හරවලා තියෙනවා. මේවායි කූල් නැක් එක දාලා ඔයාලා තියන්න පුළුවන් විනාඩි දෙක තුනක්. ඊට පස්සේ අන්තයට අපි ගමු. මේ බලන්න හරි හොඳට ක්‍රස්ට් එකට ක්‍රිස්පි එකට තියෙනවා. ඉතින් බලන්න මේක හරියම ලේසි ගලවන්න. මම ඔයාලට පෙන්වන්නම් ගලවන්න. මෙන්න මේ විදිහ බලන්න කේක ගැලවෙන හැටි. ඉතින් මම ඔයාලට ටිප් එකක් වශයෙන් මම කියලා දුන්නා අර බටරුයි
oil pretty put up dala thibana eka thama me wage tiyenne harima soolak tiyena ithin oyala harima lesi me wage deyak gedara di hada ganna puluwak wedi widama kyanne ne welawak wadak karana gaman me wage deyak karaganna puluwak ithin man hithara walata proyojana thiyena me video eka bohoma sthiri video ekak narbota